මගේ පරමාර්ථය තවුරුදු 10ක් තුලදී රටේ නුපුහුණු අය නොතියන්නේ. දැන් අපිට අඩු ආදායම් ආර්ථිකයක් හැටියට ජීවත් වෙන්න බෑ. කොහොමද අපි ආදායම් වැඩි කරන්නේ? අපි ආදායම් වැඩි කරන්න ඕනේ ආර්ථිකය ශීඝ්‍රයෙන් වර්ධනය කළා. අන්න ඒකයි අපේ සැලැස්ම. අපිට ආරම්භ වුණේ විශාල ණයක් එක්ක. ඒ ණය ගෙවන්න බෑ කියලා හිතුවා. ඒ ණය ගෙවන ගමන් ඒක ස්ථාවර කරන ගමන් කොහොමද අපි අනාගතයට යන්නේ? කොහොමද අපි හම්බ කරලා ණය ගෙවන්නේ? කොහොමද වැඩි අධ්‍යාපනයක් ලබන්නේ? ඒ නිසා එන අවුරුදු 5 කරලා තියෙන ආර්ථිකයේ නවීකරණය කරන්න ඒ සඳහාද ගම් වලට දැන් මේ මුදල් වාගේ අපනයන ව්‍යාපාර දියුණු කරන්න අපි විශාල මුදලක් වෙන් කරන්නට යනවා රැකියාව පුහුණු ඇති කරන්න අපි විශාල මුදලක් අධ්‍යාපන සෞඛ්‍යයට සමාජාංශේ දාලා තිනවා එහෙනම් ඊළඟ අවුරුදු 5 කිසිම බයක් නැතුව ජීවත් වෙලා තමන්ගේ ගෙදර වෙනුවට තව ටිකක් විශාල ගෙදරක් ගන්න පුළුවන් රටක් ඇති කරගන්න අපි පියවර ගම්මු කියලා මම කියනවා පසුගිය කාලේ අපේ රජයට පුළුවන් වුණා අධ්‍යාපනයේ විශාල ආයෝජනයක් කරන්න. විද්‍යාපීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳව ගන්න එක 2015 වර්ෂයේදී සාමාන්‍ය 3000ක් වගේ ප්‍රමාණයක් තමයි බඳව ගත්තේ. අපිට පුළුවන් වුණා මේ ප්‍රමාණය 4000කට වඩා වැඩි කරන්න. ඒ වගේම ප්‍රමාදයක් තිබ්බා විද්‍යාපීඨ ශිෂ්‍ය ශිෂ්‍යාව බඳව ගන්න අවුරුදු 2ක ප්‍රමාදයක් තිබ්බා. අපි මේ සැරේ කටයුතු කරා මේ ගුරුවරුන් 8000කට වැඩි ප්‍රමාණයක් එකවර බඳව ගන්න. ශිෂ්‍යනලාභීන් 8000ක් එළියට එනවා කියන ත අවුරුදු 2කින් තවදුරටත් මේ රටේ ගුරුහිංගය සම්පූර්ණයෙන් අපිට සමනය කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ ආදී වශයෙන් මේ ශාස්ත්‍රයේ තියෙන අඩුපාඩු විශාල ප්‍රමාණයක් අපිට සපුරන්න පුළුවන් වුණා පහුගිය කාලය තුළ. අපිට ආඩම්බර වෙනවා අත්වශයෙන් මේ අධ්‍යාපනයේ මේ කරන්න පුළුවන් වුණ වෙනස පිළිබඳව